ඊයේ මැදම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඉන්ධන මිල සංශෝධනයත් සමග රුපියල් 34ක් පැවති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩු කර තිබුණා. ඉන්ධන මිල ගණන් පහත දැමීමත් සමග බස් ගාස්තුව 12.09%කින් පහළ දැමීමටයි ජාතික ගමනාගමන කොමිසම කටයුතු කළේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලන් මිරාන්ඩා පැවසුවේ අඩු කළ බස් ගාස්තු ක්‍රියාත්මක වන්නේ දැය සොයා බැලීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි. මේ ගාස්තුවෙන් පිට වැඩිපුර ගාස්තු අයිතිරීමක් කරනවා නම් 19.55% ප්‍රදේශණික ඇමතුම් අංකය විශේෂ පුරාම ක්‍රියාත්මකයි. මහජනතාවට ඒ සඳහා පැමිණිලි කරන්න පුළුවන්. එසේම ත්‍රිරථ රථ, පාසල් වෑන් රථ සහ කාර්යාල ප්‍රවාහන රථවල ගාස්තු නියාමනය කිරීමට ජාතික ගමනාගමන කොමිසමට නීත්‍යානුකූල බලයක් තවමත් නැති බව ආචාර්ය නිලන් මිරාන්ඩා වැඩිදුරටත් ප්‍රකාශ කළා. දැනට තියෙන නීති රාමුව තුළ අපිට ත්‍රිවිල් රථ, පාසල් වෑන් රථ, කාර්යාල ප්‍රවාහන රථ නියාමනයක් වෙන්නේ නැහැ. නමුත් අපි ඉදිරියේදී අපි දැන් 50 සංශෝධනයකට යොමු කරලා තියෙනවා. ඒ අවසාන අධ්‍යයනයේ තියෙන්නේ මේක නීති කිතුම්පත් දෙපාර්තමේන්තුවේ ෆයිනල් ඩ්‍රාෆ්ට් එක හදලා තියෙන්නේ. එතනදී අපි බලාපොරොත්තු වෙනවා තව කාරණා කිහිපයකට අමතරව ත්‍රිවිල් රථයි, පාසල් ලැබුම් ප්‍රවාහන කරන වෑන් රථ සහ කාර්යාල ප්‍රවාහන සේවාවන් නියාමයට ලක් කරන්න. ඉන් අනතුරුව එය 50 සංශෝධනය ඒ වුණාට පස්සේ කාරණා ඇතුළත්ව එතකොට අපිට නීත්‍යානුකූල බලයක් එනවා මේ අංශ තුනත් මේ නියාමනය කරන්නේ. එතකොට අපි ගාස්තු තීරණය කරන්නේ ජාතික ගමනාගමන කොමිසම සභාවේ. ඒ අවස්ථාවේදී අපිට එහෙම නීතිමය හැකියාවක් තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී නැහැ. මේ අතර දකුණු ආසියාවේ අඩුම ඩීසල් මිල ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේ බව රාජ්‍ය මාධ්‍ය ඩීවී චානක පවසනවා. අනෙක් රටවලට සාපේක්ෂව මෙරට ඩීසල් මිල පෙන්වා දෙමින් රාජ්‍ය මාධ්‍ය ඩීවී චානක මේ බව ප්‍රකාශ කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.